දන්නවනේ ලුණු කොළ මේ තියෙන මේ වගේ ලුණු කොළ දැන් මේ වගේ ලුණු කොළ හොඳට සුද්ධ කරලා කපලා හීනියට කපලා තමයි මේ තියෙන්නේ අපි අද ඒක ටෙම්පරාදු කරලා බලමු ලුණු කොළ ටෙම්පරාදුම හරිම රසයි උඹල කඩේ ටිකක් දාලා තක්කාලි කෑලි ටිකක් දාලා හොඳට ටෙම්පරාදු කරගත්තම හරිම රසයි බත් එකට තෙල් රත් වෙනකොට අර පින්චා රම්පේ දාලා ටිකක් හොඳට සුදු ලුණු ටිකක් දාලා අපි හොඳට මේක ටෙම්පරාදු කරගමු දැන් මේ තෙල් රත් වෙනා දැන් සුදු ලුණු ටික ටිකක් ටෙම්පරාදු වෙගෙන යන ඒ අතරතුරේ මේ අපි මේ කවාකට ලුණු ඒ ලුණු ගස්වල තියෙන ලුණු ටික විතරක් අපි මේකට ටෙම්පරාදු වෙන්න දානවා මට තව ඕකලන්ට පෙන්වන්න ඕනේ මේකට මම කහයි ලුණුයි දාගෙන තියෙනවා අපි ඒක අන්තිමටම දාන්නේ ඊට පස්සේ මේක ටිකක් ටෙම්පරාදු වෙගෙන යනකොට අපි අමු මිරිස් කපාගත්ත අමු මිරිස් ටිකක් මේකට දානවා දාලා උඹල කඩ ටිකකුත් අපි දාලා මේක ටිකක් ටෙම්පරාදු වෙන්න හරිනවා ඊට පස්සේ තමයි අපි මිරිස් කුඩු දාලා අරක කවලම් කරගන්නේ එතකන් අපි මේක පොඩ්ඩක් වහලා තියමු දැන් බලමු අපි මේ ලුණු ටික හරිද කියලා තව මදි හැබැයි මේ ලුණු ටික තව තැම්බෙන්න ඕන මොකද ලුණු කොළ දාපු ගමන් අපි ටිකකින්ම මේක බාන්න ඕනේ නැත්නම් ඒක පාට වෙනස් වෙනවනේ ඒක නිසා අපි මේක තව ටිකක් විලා තැම්බෙන්න තියමු දැන් අපි මේකට මේ වගේ මිරිස් හැන්දක් දාලා ඊට පස්සේ අපිට තක්කාලි ටිකකුත් දාලා ඊට පස්සේ අපි මේ ලුණු කොළ ටික එකතු කරා දැන් මේක අපි හොඳට කවලම් කරගන්න කවලම් කරලා වහන්නේ නැතුව ටික වෙලාවක් තියලා මේ ලුණු කොළ චුට්ටක් තැම්බෙන්න තියමු මේක තමයි අපි හදාගත්ත ලුණු කොළ ටෙම්පරාදු ආයේ දවසක හම්බෙමු මං අනෝමා